www.discussion.lk. ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක සුජීව එගොඩවත්ත සමගින් හරියට වාස්තු. අයිබුවන්, ඔබ දන්නවද ඉඩමක් ගැන? ඔබ ඉඩමක් මිලදී අරගෙන ඉන්න පුළුවන්, නැත්නම් ඔබට ඉඩමක් ලැබිලා තියෙන පුළුවන්, පදිංචි ඉඩමක ඔබ මේ වෙනකොට වාසය කරන වෙන්න පුළුවන්. මේ කවර ආකාරයේ හිටියත් ඔබ ඉඩම ගැන ඔබ දැනගත යුතු මූලික කරුණු ටිකක් තියෙනවා. බොහෝ දෙනා අහන කරුණු, ඒ වගේම දැනගත යුතු කරුණු. ඔබට ඇහෙන කරුණු තියෙනවනේ, අහන කරුණු වගේම ඇහෙන කරුණු. බොහෝ දෙනා කියනකොට මේ කරුණු මොනවද කියලා උදාහරණයක් විදිහට ඔය ඉඩම් වල පාද බිඳීම කියලා එකක් තියෙනවා. අන්න වෙන දෙයක් ඔන්න සමහරට ඔබට අහලා ඇති. මොකද්ද මේ පාද බිඳීම කියන්නේ කියලා? මේ පිළිබඳ අපි ඉදිරියේ කතා කරනවා. නමුත් සරල වශයෙන් ගත්තොත් ඉඩමක තියෙන අතරම පාද කියලා දෙයක්. ඕනම ඉඩමක් ගත්තොත් මේ ඉඩම පාද වලට බෙදෙනවා. ප්‍රධාන පාද හතරකට බෙදෙනවා. ප්‍රේත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය, බ්‍රහ්ම පාදය කියලා. ඒතර ඕනෑම ඉඩමක්. මේක අක්කර ගණනාවක විශාල වපසරියක් තියෙන ඉඩමක් වෙන්න පුළුවන්. නැත්තම් පුංචි පර්චස් දෙක තුනක තියෙන පුංචි ඉඩමක් වෙන්න පුළුවන්. සමහරට පර්චස් එකක ඉඩමක් වෙන්න පුළුවන්. මේ කවර ඉඩමක වුණත් සාපේක්ෂව මේ පාද බෙදීම කරන්න පුළුවන්. ඒතර මේ පාද බෙදීමේදී මේ පාද අණුව තමයි අපි ඒ ඉඩම තුල අනුගත කරන්නේ. අපි දන්නවා ඔබ දන්නව නිරන්තරයෙන් ඉඩමක් තුල ගේට්ටුවක් තබන්න ඕනේ, ප්‍රවේශ ගේට්ටුවක්. ඒ වගේ ඉඩමක් තුල තබන්න ඕනේ විශේෂයෙන්ම රතාංගනයක්, ගැරේජ් එකක්, අත නම් වාහන නැතන වාහන අංගණයක්. ඒ වගේ තමයි ඉඩමක් තුල අපි දෙනවා වැසිකිලි කැසිකිලි වලවල් අවශ්‍ය වෙනවා. ඒ වගේ තමයි විදුලි මීටර සවි කරන්න ඕනේ, ඒ වගේම ජල මීටර සවි කරන්න ඕනේ. ඒ වගේ තමයි භූගත ජල ටැංකි තියෙන්න ඕනේ. ඒ වගේ තමයි ගෙදර තියෙන වතුර ටැංකියක් තියෙන්න ඕනේ. ඒ වගේම සතුන් සඳහා අවශ්‍ය කරන වාසස්ථාන තියෙන්න ඕනේ. ඒ වගේම මේ වගේ ගොඩක් දේවල් තුන මෙන්න මේවා ඒ පාදවලට තමයි යොමු කරන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා, අපි හිතමු සතෙකු, අපි හිතමු සුනකයෙකු ඇති කරන්න ඔබ කැමති නම් ඒ සතා සුනකයා ඇති කරන්න ඕනේ. තමන්ගේ සුනකයාගේ වාසස්ථානයක් තියෙනවා, සුනකයාටත් ඇති වාසස්ථානයක් තියෙනවා. සුනකයාගේ වාසස්ථානේ ඔබේ වාසස්ථානේ නෙවෙයිනේ. ඒතකොට සුනකයාට ඇති වාසස්ථානේ අපි කියන්නේ සාමාන්‍ය සරල කරන බලු කූඩුව කියමුකෝ. සුනකයාගේ මේ බලු කූඩුව නැත්නම් සුනකයාගේ වාසස්ථානේ තියෙන්න ඕනේ තමන්ගේ ඉඩමේ පෙරේත පාදයට අසු වෙන්න. අන්න පෙරේත පාදයට අසු වෙන්න මේ සුනකයාගේ වාසස්ථානේ තියෙන තරමටම ඒ සුනකයාට කරදරයක් නොවී හොඳින් ජීවත් වෙන්න පුළුවන්, නිරෝගීතාවය ඇති වෙනවා, එයාට පෘෂ්ටිමත් වෙනවා ඇති වෙනවා. සමහරට මේක දේව පාදයට හසු වෙන්න මේ සුනකයාගේ වාසස්ථානේ තැනුවොත් එහෙම සුනකයාට බොහෝ වෙලාවට එම නිවස තුල ඒ භූමිය තුල රැඳී සිටීම නොහැකි වෙනවා. සමහරු කියනවානේ ඔබත් අහලා ඇති අපේ ගෙදර නම් කවදාවත් මේ බල්ලෝ හදන්න බැනත සුන කියන්නේ නැති කරන්න බැලේ. ඒ හේතු ඔන්නෝකයි. ඔන්න ඒ නිසා මෙතනින් පාද හරි වැදගත් වෙනවා. එහෙනම් පෙරේත පාදයට තමයි ওই වැසිකිලි කැසිකිලි වලවල් වැනි දේවල් අදාළ වෙන්නේ. එතකොට සුන කියන්නේ කූඩු වැනි දේවල් අදාළ වෙන්නේ. ඒ වගේම තමයි කසල වලවල් වැනි දේවල් අදාළ වෙන්නේ. මෙන්න මේවා තියෙනවනේ පෙරේත පාදේ. එතකොට දේව පාදයට තමයි තියෙනුනේ විශේෂම තමන් වන්දනාමාන කරන කුටි වැනි දේවල් දේව පාදයට අදාළ වෙන විදිහට හදන්න. තමන්ගේ නිවසේ අත්තිවාරමත් හොඳයි දේව පාදයට අදාළ වෙන්න. අත්තිවාරම මනුෂ්‍ය පාදේ හෝ දේව පාදයට තමයි යොදා ගන්න. ඒ කියන්නේ නිවසේ ප්‍රධාන වට අත්තිවාරම මායින් අත්තිවාර මේක. ඊට අමතරව ඔබ දන්නා බොහෝ වෙලාවට මේ ලින්ක් කැපීම් වගේ දේවල් කරනවා. මනුෂ්‍ය පාදයට අයිති කොටස තුල එවැනි දේවල් කැපීම ඔන්න වඩා වැදගත් වෙනවා. එහෙනම් මේ පාදවලට අනුව තමන්ගේ ජීවිතය, තමන් ජීවත් වෙනකොට යාව ජීව සම්බන්ධ වෙන යම් යම් දේවල් අංග ස්ථාපිත කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මේ පාද වැදගත් වෙනවා. ඒ නිසා මේ පාදවල දැන් බ්‍රහ්ම පාදය කියලා එකක් වබහලා ඇති. බොහෝ දෙනා බ්‍රහ්ම පාදය කියලා කියන්නේ මේ නිවස මැදියට බ්‍රහ්ම පාදය කියනවා. නිවස මැදිය නෙවෙයි බ්‍රහ්ම පාදය දින බ්‍රහ්ම පාදයේ ඉඩම මැදියේ ඉඩම මැද බ්‍රහ්ම පාදයේ නම් බ්‍රහ්ම පාදයේ කියන්නේ කුමක්ද කියන එක ඔන්න ඊට පස්සේ අපි සොයා ගන්න ඕනේ. සමස්ත ඉඩමේ වර්ගඵලයෙන් 49 එකක් තමයි බ්‍රහ්ම පාදයේ කියන්නේ. සමස්ත ඉඩම වර්ගඵලයේ 49 එකට බෙදුවාම ඒකෙන් එකක් තමයි බ්‍රහ්ම පාදයේ කියන්නේ. කොටිම කියන ඉඩමේ හරි මැද කොටස බ්‍රහ්ම පාදයට අයිති වෙන්නේ. මේ පිළිබඳ ඉදිරියේදී ඔබ දැනුවත් කරනවා. නමුත් එහෙනම් මේ පැහැදිලිව පේන කාරණයක් තමයි මේ බ්‍රහ්ම පාදයේ කියන්නේ කොටිම ඉඩමේ දිග පැත්ත සහ පළල පැත්ත කියලා දෙකක් තියෙනවානේ. දිග පැත්ත සමාන කොටස් 7කට බෙදුවා. පළල පැත්ත සමාන කොටස් 7කට බෙදුවා. දැන් බලන්න ඉඩම අයිති වෙනවා කොටු කීයක්ද? සමාන ස්ථාන කොටු වශයෙන් අයිති වෙනවා, ප්‍රභේද අයිති වෙනවා 49ක්. ඒ දිග පැත්තත් 7කට බෙදුවා, පළල පැත්තත් 7කට බෙදුවා. සමාන කොටස් 49කට අයිති වෙනවනේ. මේ කොටස් සමාන කොටස් 49 වටේටම තියෙන පෙරේත පාදය. එහෙනම් පෙරේත පාදය තමයි වැඩිම කොටසක් තියෙන ඉඩම තුල. ඊටත් ඉඩම ඇතුළට වෙන්න වටේටම තියෙන කොටස තමයි මනුස්ස පාදය වෙන්නේ. දැන් එන්න එන්න අඩු වෙනවා මේ කොටු ගන්න. ඊට පස්සේ එයටත් ඉඩම ඇතුළට වෙන්න තියෙන කොටස වෙනවා දේව පාදය. එතකොට මොකද වෙන්නේ? ඉතුරු වෙනවා මැද, ඉඩමේ මැද එක කොටුවක් ඉතුරුට. මේ එක කොටුව කියන්නේ මොකද්ද? සමස්ත ඉඩමේ වර්ගඵලයෙන් 49න් එකක්. අන්නේ මැද ඉතුරු වෙන කොටස තමයි කොටුව තමයි බ්‍රහ්මපාදේ කියන්නේ. එතකොට මේ බ්‍රහ්මපාදේ කියන්නේ ඒ කොටුවෙත් හරි මැද. ඒ බ්‍රහ්මපාදේ තියෙන කොටුවෙත් හරි මැද. ඒ කියන්නේ මොකද්ද? සමස්ත ඉඩමේ මැද ලක්ෂය. මේකට කියනවා බ්‍රහ්ම නාභිය කියලා. එහෙනම් බ්‍රහ්ම පාදය වෙනයි බ්‍රහ්ම නාභිය වෙනයි. මෙන්න මේ ඔබ දැනගත යුතුයි ඔබේ ඉඩම පිළිබඳ. නිවසක් ඉදි කිරීමට පෙර, ඒ වගේම හැම අවස්ථාවේදී වාසය කරනකොට තමන්ගේ ඉඩමේ මූලික දේවල්. අන්න ඒක. ඒක තමයි ඒකට බ්‍රහ්ම පාදය බ්‍රහ්ම නාභිය කියලා හඳුන්වන්නේ. ඒකට තවත් අතකින් ගත්තොත් එහෙම දැන් පාද කියලා මං කිව්වා පෙරේත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය, බ්‍රහ්ම පාදය කියලා බෙදෙනවා. ඒ වගේම බ්‍රහ්ම පාදයේ හරියමද බ්‍රහ්ම නාභිය තියෙනවා. ඊට අමතරව තවත් කාරණාවක් තමයි මේ විශේෂම
ඔබ දන්නවද මේ ගිනි කතරේ කියලා දෙයක් තියෙනවා. එතකොට මේ ගිනි කතරේට බොහෝ දෙනා බයයි. බොහෝ දෙනා ගිනි කතරේ කියලා හිතන්නේ සමහර ඉඩම හරහට විකර්ණ රේඛා ගත මුළු හතර මේක ගිනි කතරේ කියලා. නෑ ඒක නෙවෙයි ගිනි කතරේ කියන්නේ. ඔය විඩම හරහට විකර්ණ රේඛා ගැනීම තුලින් ලබා ගන්නා ඡේදනය වල ලක්ෂ්‍ය. ඒකට කියන්නේ ඉඩමේ මධ්‍ය ලක්ෂණ. ඒකට කියන්නේ බ්‍රහ්මනාභිය. ඒක ගිනි කතරේ නෙමෙයි. ගිනි කතරේ කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ගිනි කතරේ කියන්නේ ඉඩමේ හරියට මැද ඉඳලා මාලිමාවෙන් චුම්බක උතුරු රේඛාව හොයා ගන්න ඕනේ. චුම්බක උතුරු රේඛාවත් එක්ක සත්‍ය උතුරු රේඛාව හොයා ගන්න ඕනේ. චුම්බක උතුරු රේඛාවයි සත්‍ය උතුරු රේඛාවයි ඡේදනය වෙන ලක්ෂ්‍යය තමයි ගිනි කතරේ කියන්නේ. ඒතර මෙන්න මේ දේවල් ඔබ හරි අවබෝධයක් ඇතුව දැන ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ. අන්න ඒ විදිහට ඔබට පුළුවන් මම මේ කීපයක් උදාහරණ කිව්වේ මේවා පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී වඩා හොඳින් අපි විග්‍රහ කිරීමට බලාපොරොත්තු වෙනවා, පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා, ඔබට අවබෝධ කර දීමට බලාපොරොත්තු වෙනවා. ඒතර ඒ අනුව ගත්තහම මේ දේවල් බොහොම වැදගත් වෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඉඩම තුල තියෙනවා පාෂා කියලා කොටසක්, දිනසූල කියලා තියෙනවා. මේ දේවල් වඩා හොඳින් අවබෝධ කර වංශ රේඛා, රජ්ජු රේඛා කියලා තියෙනවා. මෙන්න මේ දේවල් වලට හසු නොවන ආකාරයට සමහර කටයුතු කරලා දැන් වංශ රේඛා වලට ඉඩමේ ලිඳ වැනි දෙයක් හසු කිරීම සුබ වෙන්නේ නැහැ. අන්න ඒ වෙන දේවල් තියෙනවා. එතකොට ඉඩම සමස්තය ගත්තහම මේ ඉඩමක මූලික අංග තියෙන පාද බෙදීම, එතකොට බ්‍රහ්ම පාදය, බ්‍රහ්ම නාභිය, එතකොට ඉඩම තුල ඉදිකරන නිවසක් ඉදිකරන මේ නිවසෙත් හරි මැදයක් තියෙනවා. නිවසේ හරි මැද. ඒකට කියන්නේ බ්‍රහ්ම පාදය නෙවෙයි. ඒකට කියන වචනේ තමයි ගෘහ නාභිය. දැන් ගෙයි හරි මැදට කියන්නේ ගෘහ නාභිය. ඉඩමේ හරි මැදට කියන්නේ බ්‍රහ්ම නාභිය. අන්න එහෙම තියෙනවා. එතන මෙන්න මේ දේවල් පිළිබඳ එකින් එක හොඳින් විශ්ලේෂණය කිරීම සහ අවබෝධ කර ගැනීමට අපි ඔබට බොහෝ කරුණු කාරණා ඉදිරියේදී ඉදිරි වැඩසටහන්වලදී බලාපොරොත්තු වෙනවා කියා දීමට. එහෙනම් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ නිවසක් ඉදිකිරීමට පෙර තමන්ගේ ඉඩම පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගන්න ඕනේ. අන්න ඒ තුලින් තමයි ඒ ඉඩම තුල ඒ අවබෝධ ශක්තියෙන් අනුව තමයි නිවසක් ඉදිකිරීමට අපි අදාළ කරන කරුණු කාරණාවට අනුගත විය යුත්තේ. ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක සුජීව එගොඩවත්ත සමගින් හරියට වාස්තු www.discussion.lk